එලිසබ රැච්නගේ සම්්‍යාපඩ පිළිප් කුමරු අභහවා ප්‍රාප්ත වූ බව බකින් හැම් මාලිකාව නිවේතනය කරනු ලැබවා. මේ යනවිට ඔහු අනු නම් වන වයේ පසුවා පිළිප් කුමරු එලිසබත් කුමරිය හා වි්‍යවාහදිවයට පිමසුණි එක්තා ස්ලාමසිය හලස් හත වසරේදී. ඒ ඇ බ්‍රිතාන්න රැච්නවීමට පස්වර්සකට පෙරදී. ්‍රතාාන තිහාසේ රාජකීය වල්ලබ්‍යලෙස දිර්කතම කාලයක් කටයුතු කළ පුද්ගලයා ෆිලිප් කුබරුයි සය ආදරණීය ස්වාමිපුරෂයාවන එඩින් බොරෝහි ආධිපාධවරයා වන ෆිලිප්ස් කුමරගේ මරණය ගැන මහරජන නිවේතනය කරන ලදී දැඩි ශෝකයෙන් යනුවෙන් බකිම් හැන් මාලිකාව සඳහන් කරනවා. රාජ්කිය උතුමන් අද උදෑසන වින්ස කාසල්හිදී සාමකාවීව අභාවා ප්‍රප්ත කටයුතු සඳහසු උදානම් වුුණා. මාර්තු මාසදී එඩිම්බරෝහි ආධිපාතිවරයා රෝහලින් පිටවගේ මසක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි. ඔහු කලින් පැවති හරතුරෝගී තත්ත්වයක් සඳහහා මීට පෙර ලන්ඩනේ වෙනත් රෝහලක් වූ ශාන්ත බර්තලමවස් හි ප්‍රතිකාර ලබා කැනුුණ. පිප් කුබරුට සහ රැචනට දරුවන් හතර දෙනෙක්. මුණබුරු මිනිබිරියන් අට දෙනෙක් සහ ම මුණුපුුරු මිනිබිරියන් දහතනෙක් වනවා. ඕගේ පළමු පුත් වේල් හි කුමරයා වන චල්್ කොමර, අ වරේදී උපත ලැබූ අතර, ඉන් පසු ඔහුගේ සහෝදරිය රාජකිය කුමරිය ඇ කුමරිය, 1න පණහ වසරේදී, යෝක් ආධිපාධිවරයාාවන ඇු කොමර, 1ය හට වසරේ සහ, වෙසෙක්ස් හි අල් රයාාවන එඩ් කොමරු, ය හටහර වසරේදී උපත ලැබුණ. කුමර එක්දස්නමසේ විසිය එකේ ජුනිි දහවන දින ග්‍රීක දූපතක් වන කෝෆී හුයි උපත ලැබුණා ඔහුගේ පියා ග්‍රීසිය හා ඩැන් මාකෙේ ඇන්ඩු ක්‍රොමරු හෙලි නස්හි පළවුවු චෝච රජකගේ බාලපොත්‍රයායි. ඔහුගේ මව ඇලිස් කුමරිය ලුයිස් මුන්් බැටන් සාමිවරයාගේ දියනක වූ අතර වික්ටෝරරියා රජ්නකගේ මී මිනිබිරියයක්ක්. ිප් කුමුගේ අභාාවේ සම්පන්යෙන් රාජ් නායකයන් රැසක් සෝ පලකරඹින් පනිිවිට නිකුත් කර තිබනනා අතර රාජචකය අභාාව සම්පන්දෙන් සම්ප්‍රදායක නිබේතනය බingං හැම් මාලිකේ ඉදිරිපත පූරුව එහි සඳන් තබන ලදා අතර රටවැසියන් මල් කළඹ තබා සෝ පලකිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. එස් නමසය විසි දෙකේ කුමන් ෆ්‍රණයකින් අනතුරුව පිහිටවුණ ලද විප්ලවිය උසාාවයෙක් විසින් ෆිලිප් කුමරුගේ පියා ඇන්ඩ් ක්‍රුමරු ක්‍රීසියන් පිටු හල් කරනු ලැබවා ඒ සමග ඔහුගේ දෙවනි ජාති සහෝදරයා වූ බ්‍රතාානේ පස්වන්න ෝච රක්තුමා විසින් යවන ලද බ්‍රතාානය යුතනැවකින් ඇන්්්‍ර කුමරාගේ දරු පවුල ප්‍රංශියයට ගෙනයනු ලැබුණා ලතුරු පිළිප් කෘුමර එම මුහුතුකමනේ වැඩි හරියක් ගතකර ඇත්තේ ොඩම් ඇසරීමට යොදාකාත් පෙප්ටියකින් තනා තිබුණු කුඩා තොටින් ලකාේ. සහෝදරයන් කීප දෙනකු සහිත පවුලේ එකම සහ බාලම පිරිමි දරුවා වූ පිළිප්කේ ළමා කාලය ආදරී පිරණු තැනක්. ඔහු අධ්‍යාපනය ආරම්භ කලේ ප්‍රංශයෙන් එහෙත් වයස අවෞරදු හතේදී සිය ම බැටන් නෑදයන් සමග ජීවවීම සඳහා එංගලන්තයට පැමිණි පිලිප් කුමරු සාරේ ප්‍රදේශයේ ප්‍රාත්මික පාසනකට ඇතුළත් කෙරුණා. ත් එම අවදිය ඔහුගේ මව ඇලිස් කුමරිය හින්නෝත්මාදය පෙලන බව පායිතවරු විසින් නිගමනය කරනු ලැබීමෙන් ඇය මානසිකරෝ හලකට ඇතුරාත් කරනු ලැබුණා. එම නිවාතාවරනණයක්ක ඇතේ ලඳරු පිලිපක් කුමරු සිය මෑනියන් සමඟ පැපැත්වීමට සිදුවයේ අල්ප සම්බන්ධතාාවයක් එක්දස් නමසය තිස්තුනේ වසරේ පිප කුමරු ජර්මණියයට යුණු ලැබවා එවැනි පියවරා ගණු ලැබ තිබෙන්නේ කට්හ නම් අධ්‍යාපන පුරෝගාමියකු විසින් පවත්වාගෙනයන ලබන දුණු ජර්මණිය පාස්සලකට ඇතුරත් කිරීම සඳහායි එහෙත් මාස කීපයක් ඇතුළත යුතෙව ජාතික වූ ක්හන් නාසි හිංසනය නිසා ජර්මණියෙන් පළහෑමට සිදුවනාා ජර්මණියෙන් පලකොස් ස්කොට් ලන්තේට සේෙන්දු වූ කට් හන් එහි තවත් පාසලක් පිහිට වූ අතර පිළිප කුමරටත් අධ්‍යාපන වාර දෙේකට සීම වූ සයිය ජර්මණන් ජීවිතයට සමුදමින් එම පාසල කරා පැමණීමට සිදුවනාා තම තමන්මත රැඳියයුතු යන්න තේමාව කරගත් පාසල් අධිකාරිය සහ එහි පරිසරය දෙම වපියන්කෙන් වෙන්වීමෙන් අනතුරුව තමට තමමා යන හැඟීම එල්බ ෙන සිටි ඔවුන් පිළිප් කුමරුට ඔබෙන කදිම පරිසරයක් වුණා තන්න පිරිප කුමරු යුදහමුදවදෙසටයි ජොමුවන්නේ දෙවන ලෝක මහා සංග්‍රාමය කෙමින් දිගහැරීමත් සමගමයි. කුමරුගේ ආරම්භක इलाක්කය ब्र්‍රතාन රාචිකියය ගුවන් හමුදාාව වූ නමුත් සියය මවපර්ශුවය, नाවික හමුදා අංශයට සමීප සම්බන්තායක් ඇතිහිවූ හේතුවෙන් ඔහු නාවික හමුදාවට තෝරාගැනීමට තීන්දු කලාතර ඔහු ඩර්ට්මත් නාවික හමුදා පාසලේ කැඩේඩ ධරයකු බවට පත් වනා. එකට ्र්‍රතා්‍ය අධරාචයා වූ හාවනි ජෝජ් රජතුමා සය බිසව සමග, දනියස් වන එලිසබත් හා මාග්‍රට් සමක ඩාට්මත් නාවක හමුදා පාසලේ සංචාරයක නිර්ත වූ අතර යොවන් කුමරියන් දෙදනගේ පරිවාර නිර්ධාරයා හැටියට කටයුතු කිරීමට කැඩ් නිලධාරී පිරිිප කුමරා වෙත පැවරනාා. ඩාට්මත් නාවික පාහමුදා පාසලේ එදා සිටි පුදගලෑන් පවස ආකාරයට පිරිප කුමරුන් තුර දැඩි බැඳීමක් ප්‍රදර්ශනය නොවත් එවකට දහතුන්වැනි විය පසුූ එලිසබත් කුමරයට එම හමුව ඉතා ගැඹුරු ආශ්වාදයක් වනාා. ඉ කෙට කාලයක් ඇතුළුතුළ සිය අනාගත අපේක්ෂාවන් තහුරු කරමින් එක්දස් නමසය හතරයේ ජනවාරිමාන්සේ ඩාක්්මත් නාවක හමුදා පාසනේ සිය පන්තියේ පළමුුණාබවට පත්වෙමින් සමත් වූ පිලිප් කොමර පළමුුවලට සක්විය යුද සේවට එක්වේීම සඳහා ඉන්දියන් සාගරයේ යුද කටයුතු කෙරෙහි අවධානයේ යොමු කරනු ලැබවා මධධාරණයේ සාගර නවක බලකායට අයත් HMSවැ යුධ නැවේ සේවේ සඳහා ඔහු යවන්නු ලැබුණා. මැප්ටන් සහ සටනේදී පිලිප් කුමරුගේ ලද දායකත්වේ යුද පනිුරුවට පබවා ඇතුරත්ව තිබෙනවා HMS වැයන්ට යුද නවේ පිරක්සුම් ආලෝක දහරා ප්‍රධනයා හැටියට රාත්‍රී කාලයේ ක්‍රියාත්මක ව යුද්ධම මෙෙම්වලදී හුගේ කාරිභාරය අතිශය වැදගත් වුණා. වෙෙනත් නැවත් මට දර්ශන පතයට හස් වුනා එම නැවේ මැදකොටස ආලෝකාවත් වුණා. හරයක් එල්ල කල හැකි මට්ටමකට තිබුණු එම නැවට ෙල්වවැඩි මුරයක්ක් එල්ල කිරීමත් සමග හිටිහැටියීම. ඒ තිබුණ තැනින් අතුර දහ වුනාා. එක්ද සමසය හරිස්ෙක ඔප්තෝබර් මාන්සේ වනවටෆිලිප් කුමර බ්‍රතාාන රාජචකය නාමක හමුදාවේ වයසින් අඩු පළම ලතින නුවවරු කියප දෙනාගින් එක් නිරධාරයෙන් කුුණා. ඒකට ඔහු සේවයකන ලද්දේ HMS වොලස් ප්‍රහාරක නවකාලෙ. ත් රච්නකගේ රාජ්කය යුවල ව්‍යවාහා ප්‍රාප්තවීමේ පනස්වනි සංමස්තර නිමත්තෙන් පැවතුුණු උත්සවයකදී. කතාකළ එලිස්බත් රජ්ින බ්‍රතානය ඉතිහාසේ දර්ගතම කාලයක් රාජ්කය වල්ලපයාවමින් වාර්තාවක් තැබූ සිය සැමියාට මෙසේ උපහාර පුදකරනො ලැබවා. ඔහු ප්‍රශංසා අභිනන්තන පහසුවෙන් භාරගණු ලබන තැනැත්තෙක් නොවේ. එහෙත් ගත වූ අවුරදු රාශිය පුරාම මගේ ශක්තිය වී රැඳී සිටිමින් ඔහු එතා සරල චරිතයක් වුණා. මමත් ඔහුගේ සමස්ථ පවුලත් මේ රට සහ ලෝකයේ වෙනත් බොහෝ රටවලොත් ඔහුට සදහටම හිමි වන එසෙත් නැප්තම් අප සඳහටම දන්නා තරමට වඩා ප්‍රමාණයකින් විශාල පරිමාණයෙන් ඔහුට නයගැති. යාලුවන්නේ ඔයාලා තවම අපේ චනලක සබස්ක්‍රයි් කල නැද්ද එහනම් සබස්ක්‍රයිබ් බට් එක ඔබල සබස්ක්‍රයිබ් කරන්න සින්හෝ සලකු නෝබලත් දිනපතා අපගේ නවවිඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.